Jet FM Belungala Kapovi Janata Sevayata ඉතින් අයිබෝන් රංගන සුබෝදෑසනක් සුබෝදෑසනක් අද කාලේ ජීවත් වෙනකොට සල්ලි තමයි ඉතින් හැම දෙයකම උමනා වෙන්නේ. ඉතින් දැන් අපි ජීවත් වෙන පරිසරයත් එක්ක තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරගෙන ජීවිතේ ගැට ගහගන්න එක තමයි හොඳම දේ. සාමාන්‍යයෙන් කෙනෙක් රැකියාවක් කරලා මාසිකව වැටුපක් ලැබුවත් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන් නම් හරි නැත්නම් තමන්ට වෙනත් අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් නම් හරි බොහෝ දිනක් එහෙම කටයුතු කරනවා. මොකද තමන්ගෙ තියෙන මාසික ආදායම ඉහළ මට්ටමකට ගෙන එන්න බොහෝ දිනක් උත්සාහ කරනවා. ඉතින් එහෙම උත්සාහ කරනකොට හරි විදිහට ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද? නිවැරදිව ඒ පිළිබඳව අවබෝධයක් අරගෙන කරනෝ නම් තමයි වඩා වටින්නේ. බොහෝ ආයතන තියෙනවා ලංකාවේ ස්වයං රැකියා පහසුකම් ලබා දෙන ආයතන, ඒ වගේම නොයෙකුත් උපදේශන ලබා දෙන ආයතන බොහොමයක් තියෙනවා. මේ ආයතන විවිධාකාරයේ දැන්වීම් පළ කරනවා. පුවත්පත්වල, අන්තර්ජාලයේ නැත්නම් අත්පත්‍රිකා හෝ වෙනත් ක්‍රම මගින් දැන්වීම් පළ කරලා විවිධ පුජ්‍යලින්ව සම්බන්ධ කරගන්නවා නොයෙකුත් ස්වයං රැකියා අවස්ථාවන් සඳහා ඔවුන්ට අවශ්‍ය උපදෙස්, දැනුම නැත්නම් මේකට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් දැන් එහෙම කෙනෙකුට හිතුනහම ස්වයං රැකියාවක් කරන්න කතා කරනවා ඒ පිළිබඳව තොරතුරු දැනගන්න. ඔව්. දැන් පුවත්පතක දැන්වීමක් පළවුණොත් එහේ මේ පුවත්පති අදාළ විස්තරය බලලා ඒ අදාළ දුරකථන අංක නැත්නම් ඔවුන් සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරවලට කතා කරලා මූලික වශයෙන් විස්තර ටික අහනවා කොහොමද මේ ව්‍යාපාරයට අලුතෙන් අත ගහන්න පුළුවන් කියලා. අහගන්න, හරියට පැහැදිලිව අහගන්න. ඔව්. හරියට අපහැදිලි තැනක් තියෙනවා නම් මගෙත් එක්ක මේ වෙලාවෙම අහන්න. ඔව්. නැත්නම් මේක ඉදිරියට ගෙනියන්න අමාරු වෙනවා. හරියට හිතන්න මොකද මං කියන්නේ. හරි මාත්, හරි මාත්. අපි මේ වැඩ කරන්නේ මුදලුත් එක්ක, ඒ හින්දා හරියට තේරුම් අරගන්න මොකද මං කියන්නේ කියලා. හරි, වරද්ද ගන්න එපා. හරි. දැන් ආගේ ඉතරවලින් මං ආගේ ට්‍රිප් රිපෝට් එකක් බලනවා. හරි. ට්‍රිප් රිපෝට් එකේ අපි බලනවා 110ට වැඩි ඔයාගේ ලෝන් ඇරියස් තියෙනවද කියලා. හරිද? 110කට වැඩි මොනවාරි එහෙම ඔයාගේ ලෝන් ප්‍රශ්න තිබ්බොත්. ඔව්. හරි, ඔයා ගැටළු දාගෙන ප්‍රශ්න ඇති කියලා තිබ්බොත් ට්‍රිප් රිපෝට් එකේ. ඔව්. ඔයාට අපි මේ බාණ්ඩ ටිකවත් ඔයාට අපි දෙනවයි කියන ලෝන් එකවත් දැන් ඔයාට දෙන්නේ නැහැ. හරිද? ඔව්. එහෙම තිබ්බොත්. හරිද? 110ට වැඩි ප්‍රශ්න තිබ්බොත්. නෑ නෑ, මම මේ එහෙම වුණොත් ඔයා මේක අහගන්න. එහෙම වුණොත් ඔයා මට කියන්න ඕනේ මාත් මගේ මෙන්න මේ ප්‍රශ්න තියෙනවා 110ට වැඩි. ඔව්. ඒකින්ද මට මේක කරගන්න විදියක් නෑ කියලා ඔයා කියන්න ඕනේ. ඔව්. එහෙම වුණොත් මම ඔයා දාපු මුදල් ලොවට අපට යන්න දෙන්නේ නැහැ. 4700 අරගෙන අපි වාස්තුවේ ගිණුමකට දවස් 3ක් ඇතුළත බැංකු ගිණුම් අංකයක් ඉල්ලගෙන ඒකට බැර කරලා දෙනවා. මොකද කරදරයක් ඔයාට වෙන්නේ නැහැ. ඔන්න තිල්ල වැඩේ පටන් ගත්තා. දැන් පත්‍රයේ දැන්වීමට කතා කරා. එහා පැත්තෙන් ප්‍රචාර දක්වන්නේ මහත්මයෙක්. බොහොම ලස්සන බොහොම පැහැදිලිව කතා කරනවා. මේ කතාව බොහොම නිරවුල්ව පැහැදිලිව අහගන්න. පස්සේ ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. ඒක ඒ කියන්නේ මුලින් කියන එකත් හොඳයි නේද? ඒක අවබෝධ කරගන්න පුළුවන්. දැන් රුපියල් 4800ක මුදලක් දාන්න ඕනේ කියලා කියන මොකක්ද මේ ව්‍යාපාරය කියලාත් අපි කියමු තිල්ල. දැන් පත්‍රයේ දැන්වීම තියෙනවනේ. ලියුම් කවර නිෂ්පාදනය කරලා මාසෙකට රුපියල් 1,03,000කට වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා. ඒක දැකපුවාම ඕනම කෙනෙක් හිතනවා 1,03,000ක් වගේ මුදලක් මාසෙකට උපය ගන්න පුළුවන් කියන්නේම අද කාලේ ලොකු මුදලක් නේ, ලොකු ආදායමක් නේ. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක් මේ විදිහට කතා කරලා මේ විස්තරය අහනවා. ඉතින් එහෙම අහනකොට ওই විදිහට තමයි මුලදී අර තොරතුරු ටික කියුවේ. දැන් මේ කතා කරන ආයතන නැත්නම් දැනුනින් පළ කරලා ප්‍රචාර දක්වපු ආයතනෙන් කියනවනේ මේක ක්‍රිබ් එකේ තිබුණොත් එහම අපිව පරීක්ෂා කරලා බලනවා කියලා. රුපියල් 1,10,000කට වැඩි ක්‍රිබ් එකේ තිබ්බොත් නේද? කියන්නේ තමන්ගේ මුදල් භාවිතය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා කියලා. එතකොට ඒ ක්‍රිබ් එකේ රිපෝර්ට් එකේ වාර්තාවෙන් කියවෙන්නේ. ඒ නිසා එවැනි පරීක්ෂණ කටයුතුත් කරලා ලෝන් එකකුත් දෙනවා කියලා නැත්නම් ණය මුදලකුත් දෙනවා කියලා කිව්වට පස්සේ දැන් මේ කතා කරන පාරිභෝගිකය නැත්නම් මේ අලුතෙන් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න හදන පුජ්‍යලයා වැඩේට එකඟ වෙනවා. මේ ආයතනෙන් කියන හැටිත් අපි අහලා ඉමු. අහලා බලමු. වාගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයා කිව්වේ නැත්නම් ඔව්. වාල් කියන්නේ නැතුව මට ක්‍රිබ් රිපෝර්ට් එක බලලා අහුනොත් 110,000කට වැඩි රුපියලක් හරි වැඩියෙන් තිබ්බේ. ඔව්. වැඩියෙන් තිබ්බට ගමන්නේ. හරිද? ඔව්. වැඩියෙන් තිබ්බොත් අපිට මොනවාරි ප්‍රශ්නයක් තිබ්බොත් අපි ඔයාට ඒ දාපු මුදල් ටික දෙන්නේ නැහැ. ඔයාට බඩු දෙන්නේ නැහැ. අපේ ලෝන් එක දෙන්නේ නැහැ. කිසිම දෙයක් දෙන්නේ නැහැ. හරි. හරි. හරිද? ඔව්. ඒක හොඳට මතක තියාගන්න. දැන් කියන්නම්. මොකද මලගේ එහෙම එච්චර ලොකු ලෝන් කේස් බේස් මොකුත් නැහැ. හැබැයි මං ඇප් එකට අප්ලයි කරපු කේස් එකක් තියෙනවා. ඒක ඉතින් ඒක වැඩක් නැහැ. ඒක වැඩක් නැහැ. ඒක වැඩක් නැහැ. එහෙනම් එච්චර මට ඒක පැහැදිලිව කියන්න ඕනේ. මොකද මගේ එහෙම කිසි අවුලක් නැහැ මාත්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒක අපිට අදාළ නැහැ. අහගන්න. හරි. එහෙමනම් එතකොට මේක ලොකු ව්‍යාපාරයක්. මේක සුළු ව්‍යාපාරයක් නෙවෙයි. මේක ලක්ෂ ගුණ ගානේ මාසෙකට බාණ්ඩ ලබා දෙනවා මාස 36ක් පුරා. හරි. ඒ කියන්නේ අවුරුදු 3ක් පුරාට. මේ කියන්නේ ලක්ෂ ගුණ ගානේ මාස 36ක් කියන්නේ ලක්ෂ 100කට වැඩි අධික බාණ්ඩ ඔයාගේ ගෙදරට අපි මාස්පත අවුරුදු 3ක් පුරාටම ගෙනත් දෙනවා. හරි. හරි. එතකොට ඔයාට මාස 103ක් උපේ කරලා ඉන්න කට්ටියනම් කියන ලොකුවට කරගෙන යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි. අදන බාණ්ඩ සියලුම මුදල් දින බාණ්ඩ මිලදී ගන්නත් සම්පතේක නිරතව. හරි. අත්පිට මුදලට තමයි බාණ්ඩ ලබා ගන්න. මේ ලියුම් කාර නිෂ්පාදනය කළාට පස්සේ අදාළ නිෂ්පාදන බාර ගන්න ගෙදරට පෙනවා. ඊට කලින් මූලික කටයුතු ටික තමයි අර දැන්වීම් පළ කරපු තැන නැත්නම් ඒ අදාළ ආයතනයේ විදිහට කතා කරන්නේ මහත්මයා කිව්වේ. දැන්
දැන් දෙන්න මේකේ හොඳට මතක තියාගන්න තියෙන කොටසක් තමයි ඔය අදාළ ආයතන නියෝජනය කරලා කතා කරපු මහත්මයා කවුද කියලා කතාව අහනකොට තේරෙනවනේ. ඒ කතාව බොහොම පැහැදිලිව ඔබ අහගෙන ඉන්න. ඒ වගේම මේ කටහඬ හොඳින් මතක තියාගන්න. මොකද ඔබ ඇමතුමක් ගත්තොත් සමහර විට ප්‍රචාර දක්වන්නේ අනිත් අන්තයෙන් මේ පුජ්‍යලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට විවිධාකාරයේ දුරකථන ඇමතුමක් එන්නත් පුළුවන්. ඒ ඔය අදාළ පුජ්‍යලය වෙන්නත් පුළුවන්. නැත්නම් ওই පුජ්‍යලය නොවුනත් ඔය ආකෘතියෙන් වෙන්න පුළුවන් ඔබට කතා කරන්න. ඒක ඉදිරිදි ගැටලුවක් වෙන්න පුළුවන් කියලා දැන් ඉතින් බැලුම්ගල අවසන් වෙනකොට ඇහුවට පස්සේ ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙයි. දැන් මේ පුජ්‍යලය කියන්නේ දවසකට ඇමතුම් වෙනවා 1800ක් 700ක් විතර ඇමතුම් ප්‍රමාණයක් එනවා කියලානේ. ඉතින් ඒ කියන්නේ දැන්නීම බලලා බොහෝ දෙනා මොහොත ඇමතුම් ලබා දෙනවා. ඉතින් ඔය කීප දෙනාගෙන් 10 දිනක්වත් දවසකට මෙයා වැඩේට සෙට් කරගත්තොත් කොහොමද ඉතින්? ඔව් වැඩේට සෙට් කරගන්න ලේසිනේ. මුලින්ම විශ්වාසය දිනා ගන්න එපේ. එතකොට තමයි කෙනෙක්ව සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට කියනවා මෙහි තියෙන නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන්. එතකොට මේ ආයතනට සම්බන්ධ නීතිඥ මහත්වරයෝ ඉන්නෝ ඒ උදවිය ගෙදරටම එනවා. ඒ කතාව මෙන්න මෙහෙම අහන්න දෙමු. ඒ ජීවිතමක් අරගෙන එනවා කෙනෙක් ඒ ජීවිතයේ තියෙන සියලුම කරුණු අපි හැම මාසෙම ඔයාලට බාණ්ඩ ගෙනත් දෙනවා. හැම සතියකම මිලදී ගන්නවා. ඒවා ඕගොල්ලන්ට ගෙනියන්න කරන්න කිසිම දෙයක් නැහැ. අපි තමයි ගෙනියන්න කරන්නේ. මම ගෙදරට බාණ්ඩ ගෙනත් දෙනවා සියලු දේ කියලා ජීවිතමක් කියලා සිංහලෙන් පිටු හයක. ඒක අපේ ලෝයර් කෙනෙක් අරගෙන එනවා. අරගෙන ආයෙත් පස්සේ ඔයාලා අත්සන් කළේලා බාණ්ඩයි ලෝන් එක ගන්නවා නම් ලක්ෂ දෙක ලෝන් එක ඔයාලට අවලෙම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ලෝන් එක දෙන්නේ ඔයාලට කඩිය අරගෙන පරිණාටි දීලා වැඩ කරගන්න. ඊට අමතරව ඔයාගේ ගෙදර මොනාරි රිනොවේට් කරගෙන මොනාරි තැනක් හදාගන්න ඕන නම් ඒකට තමයි මේක විශාල වශයෙන් කරගෙන යන්න අවශ්‍ය නම් තමයි ලෝන් එක ගන්න. ඒක අවශ්‍ය නම් විතරක් ගන්න පුළුවන්. අරගත්ත මාත්‍ර 2600 ගාන අදි වෙන විදිහ තමයි තියෙන්නේ හදන බඩුව. හරි. මේ විදිහ තමයි තියෙන්නේ. ඒකත් හොඳට අහගන්න මෙතන ඉඳන්. ටෙක් රිපෝට් එක ඕකේ වුණොත් අපි මෙතනින් කිව්වොත් හරි. කිව්වක් නැහැ. මෙයාට අපි බඩු ටික දෙනවා කියලා අපි නොය කිව්වා. හරිද? මාතලේ කියලා අද බඩු ටික දෙනවා කියලා කිව්වා. ඊට පස්සේ නොය දාස්තුවක් කරනවා 6.9. හරිද? අහගන්න හොඳට. 6.9 කියලා ලස්සනට 19900. හරිද? කියන්නේ ඉතින් ඉතර ගාස්තු චෙක්. ඒක ඔයා ගෙවන්න අවශ්‍ය වෙන්නේ ඔයාගේ ටෙක් රිපෝට් එක බලලා ටෙක් රිපෝට් එක ඇස්තු වෙලා ඊට පස්සේ බඩු ටික දෙන්නේ ඊට පස්සේ ලෝන් එක දෙන්නේ කොතනට දෙන්නේ ඔයගලන් ගෙදර එනකොට කීයද දෙනවද ඔයගලට එන වෙලාව කීයද කියලා හරියටම කොටින්න කිව්වොත් ඔයාගේ අතට බාණ්ඩ ටිකයි වාර මුදල් දෙනවා නම් මුදලුයි ඒ දෙකම ලැබෙන වෙලාව කීයද කියලා හරියටම කවුරු කරලා කීයන් පස්සේ වාට සංඥාලා ඒ ලෝයර් කීයක දෙවන්නේ හැකියාවක් තියෙන්න ඕනේ. කතාව අහගෙන ඉන්නකොට නම් බොහොම ආකර්ෂණීය කතාවක්. බොහොම පැහැදිලි, බොහොම නිරවුල් මේ වැඩේ වෙන්න ඕන හැටි කියනවා. ඉතින් මොකද්ද රුපියල් 19900ක මුදලක් ගෙන කිව්වේ? නීතිමය කටයුතු කරන්න ලෝයර්ස්ලට ගෙවන්න ඕන සල්ලි. ඒවයි. එතකොට ලිපිගොනු සකසන්න තියෙනවා. ඒ අවශ්‍ය මුදල් ටික තමයි මෙයා මේ කියන්නේ. ඒ මුදල් ටික එවන්න කියලා. මූලික වශයෙන් දැන් ලියාපදිංචිට රුපියල් 4800ක මුදලක් ගත්තා. ඊට අමතරව දැන් නීතිඥ ගාස්තු නැත්නම් ලෝයර් ෆී එකක් කියලා තමයි රුපියල් 19900ක මුදලක් ඉල්ලන්නේ. ඊට පස්සේ මොකද කිව්වේ? බලමු. අයිඩෙන්ටි කාඩ් එකේ ෆොටෝ අපි හය අතරන ඔයා දැන් ටවුන් එකෙන් ගෙදර ලයිට් බිලක් තියනවා නම් ඒ ලයිට් බිල දෙන්න ඒක අපි එකක් දාගෙන ලයිට් බිල වට ආයි දෙන්නම්. හැබැයි ලයිට් බිල නම් ගැටුවක් නැහැ. ලයිට් බිල නම් මගේ තාත්තගේ නමට තියෙන්නේ. කවන්න ඒ ගැටුවක් නැහැ. මේ ප්‍රශ්නේ නැහැ. ආගේ නමට වා ඉන්න තර ලයිට් බිල තියෙන්නේ. ඊට අමතරව ඔයාගේ බැංකු පොතක් මොනවාරි අපිට පෙන්නන්න ඕනේ. මුදල් තියෙන අවශ්‍ය නැහැ. ඒක හරි. හැබැයි මාතුරු දැන් ගෙදර. දැන් ඒව අවුලක් නැහැ. ඔක්කොම තියෙනවා. දැන් මං ඉන්නේ වට් එකම ටවුන් එකේ. හරිද? එතකොට මට ආයෙපහු ගෙදර යන්න ඕන. දැන් ආයෙපහු ඔයාගේ ටික කරගන්න. ඔව්. කොච්චර වෙලාවක් යනවාද? ආ එතකොට නම් මට සාමාන්‍ය පැය 3ක් විතර යෝටි ගිහිල්ලා අර ලල්ටි දැන් හොයාගන්න තිබුණා. ඇතුණක් නම් පැතුණක් නම් අයින් කරන්න බෑ මහත්තයා. අම්මා ඉතින් මෙහෙම නේ ඔබතුමා මට කලින් ওই වගේ කතාවක් කිව්වේ නෑ නේද? මට කලින් කියන්නේ මහත්තයා මට වාගේ ක්‍රෙඩිට් කෝඩ් එක බලන්න කිසිම දෙයක් කියන්න බෑ. හරි. ඒක දැනටත් වාගේ මුදල්වත් වාගේ බඩුවත් වාගේ කිසිම දෙයක් අපිට ඕනේ නෑ දැනට. හරි. report එක බලලා ඕකේ වුණොත් ඉස්සර අපිට අවශ්‍ය වෙන්නේ. හරි හරි. ඔයාලගේ කිසිම දෙයක් අපි දැනටත් ගන්නෙ නෑ. අපිට දැනට අවශ්‍ය නෑ. හොඳයි. කාරණාව පැහැදිලි. දැන් තිල්ල මේ අපි කතාව ඔබට අහන්න දෙන්නේ මේ කතාවේ සිද්ධි වෙච්ච පිළිවෙලටම තමයි. එතකොට ඔබට මේ කාරණාව අවබෝධ කරගන්න වඩාත් පහසුයි. ඒ වගේම මේ කටහඬ මතක තියාගන්න පුළුවන්. ඊළඟට මේ අදාළ පුජ්‍යලයින් ඔබව හසුරුවන්නේ කොයි පැත්තටද? ක්‍රමක්‍රමයෙන් මුලින්ම විශ්වාසය දිනාගත්තා. ඊට පස්සේ ලබා දෙන්න පුළුවන් ආදායම් සම්බන්ධයෙන් කිව්වා. ගෙදරටම ඇවිල්ලා මේ ගනුදෙනු සිද්ධ වෙන හැටි ගැන කාරණාව පැහැදිලි කළා. මේ ක්‍රමක්‍රමයෙන් ඔබව අවසානයේ වෙනකොට ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙයි කොයි තරම් දුරට මේ පුජ්‍යලයේ ඔබව ඇද්ද බැඳ තබා ගන්න ඕනගේ උපක්‍රම පාවිච්චි කරනවා කියලා. ඒ නිසා තමයි අපි මේ එක පෙළට එක දිගට මේ කතාවේ සිද්ධි දාමයේ වශයෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ. දැන් මතක් කරන්න උනරංගන දැන් මේ උදවිය බොහෝ වෙලාවට හරි ඉක්මනින් මුදල් එවන්න කියලා තමයි කියන්නේ. එතකොට දවසක් ඇතුළත මේ වැඩේ කරලා ඉවර කරන්න ඕන. ඒ වගේ කතන්දර ටිකක් නේ කියන්නේ. එතකොට ඔබ කල්පනා කරන්න ඕන ඇයි මේ විදිහට කියන්නේ. එහෙම කියන එකෙන් මොකද ව්‍යාපාරයක් කරන්න යනකොට ඒ විදිහට ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒකට නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ වේ දේවල් හරියාකාරව බලලා ඒ විදිහේ පිළිවෙලින් පිළිවෙල අදීරින් අදීර කරොත් තමයි ව්‍යාපාරයක් සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන ඔබ වඩා කල්පනාකාරී වෙන්න මේ වගේ උදවියට කතා කරනකොට. ඔව්. දැන් අර දැන්වීම පළ කරපු මහත්මයාත් එක්ක කතා කළේ තවත් රැකියාවක් කරන මහත්මෙයි.
දැන් එතුමාගේ උවමනාව තින්නේ තමන්ගේ රැකියාවට වඩා අමතරව තවත් ආදායමක් ලබා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. දැන් මේ මහත්මයා කිව්ව කාරණා සියල්ලම වගේ දැන් තහවුරු වෙලා තින්නේ, විශ්වාස වෙලා තින්නේ, කොහොම හරි වැඩේ කරගන්න උවමනාව තියෙනවා. දැන් ඉතින් අර සල්ලිත් දාන්න එහෙට මෙහෙට ගනුදෙනු කරන්න ටිකක් වැඩ ටිකක් වැඩිනේ මේ මහත්මයා දෙන උපදෙස් ටික අනුව කටයුතු කරන්න ඉපැ. ඉතින් නිවාඩුවක් දැම්මා. නිවාඩුවක් දැම්මා. දැන් අද ප්ලෑන් අද නිවාඩු දාලා ඉවරයි. හරිද? මම අද දැන් වැඩට යන්නේ නැහැ. හරි. දැන් මහත්තයා දැන් මම report එක බලලා කිව්වොත් ඔයාට ওই ටික කරගන්න කොච්චර වගේ වෙලාවක් යනවද කියන්නේ මට අපව දැන් ගෙදරට කතා කරලා අක්කර කතා කරලා එහෙම මම මොනවාර මගේ රත්තරන් බඩුවක් හරි තියලා අපව ගෙදර ගිහිල්ලා එයිලා අපව මේට තියලා තමයි මට මොකද ඔයා නෝන් එක අරගෙන ඔයා මොනවා හරි තියෙන මොනවා හරි දෙයක් ඔයා සෙටල් කරගන්න ඊට පස්සේ හවසම ගැටලුව අරගෙන ඔයා බේරගන්න ඒ ටික. ඒක මේව කරගන්න. ඒක වාර ගැටලුවක් වෙන්නේ නැහැ. නෑ නෑ නෑ. එහෙම කිසිම ගැටලුවක් නෑ මහත්තයා. මේවයි දැනට එතකොට මට මම අපේ අක්කාගේ දීලා තියෙන හදිසියකට එහෙම ටක් ගාලා දැන් එයාට කතා කරලා අපව සල්ලි ටික ගන්න ඕන. අරගෙන මට ඔබතුමාට ඔක හෑන්ඩ් ඕවර් කරන්න ඕනේ. ඒකයි වැඩේ කරන්න. හරි හරි හරි. මම එන report එක බලන්න දාන්න. සුට්ට බලන්න මාත්‍ය. කරගන්න ඔයා දන්නවනේ දැන් ඔයාගේ මොනවාත් ප්‍රශ්නයක් නැහැ කියලා. නෑ නෑ ඉරාන්දුගේ විශ්වාසයි. කරගන්න app විතරක් අස්සන් කරපු අවුල් තියෙන ඇච්චරයි ඈ. app වල. ඒ වඩක් නෑ ඒ වඩක් නෑ. එහෙනම් ඒකයි ඈ. ඔයා වගේ නම් ඔයාගේ වැඩ ටිකට අස්සන් කරගන්න මම මෙහෙම මගේ වැඩ ටික කරලා දාන්න. හරි මාත්‍ය. හරි ඕකේ. හරි හරි හරි. හරි. කාරණාව පැහැදිලි. මේ මහත්යගේ වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒ වැඩ ටිකත් ඒ පැත්තෙන් කරගනීවි. අර මහත්තයා සල්ලි ටික හොයාගන්න වැඩෙත් තිනෝ. ඒගොල්ලෝ ඒ වැඩෙත් කරගනීවි. ඒ වැඩේ කරගන්නක අපි විරාමයකට ගිහිල්ලා එනවා. 2:55:33 ඔබට පුළුවන් කතා කරන්න. අපරාධ. දූෂණ. වංශාවට එරෙහිව. බලුංගලා. කෝ කියන්නේ නෝන් මාර්ක දැල් ගෙවන්න බැංක එකට යන්න. හරි. බැංක උඩ කියලා මට කෝල් එකක් ගන්න වාගේ ලා ඔක්කොම ඇප්ලු වෙලා තියෙනවා. හරි. ඔයා මුදල් ටික දාලා මට ගෙදර තියෙන පාර අන්නිට පහදිරියෝ කියන්න ඕනේ. හරි හරි. හරි ඒක ඕනේ මේවා එන්නේ කියලා හරියට කියන්න ගෙදර තව අපි එන වෙලාවට කවුද ඉන්නේ සාමාජිකයෝ. අම්මයි මායි විතරයි ඉන්නේ. ඒකට ඈ ඉන්නවනේ කොහමද ඒ අර හදන විදි ඔක්කොම හදා කර මොකද ඇග්‍රීමන්ට් එක කියවල බලලා අස්සන් කරන ඒක කරන්න ඕනේ. අනිවාර්යයෙන් ඒකට අද නිවාඩු දෙමෙ මහත්තයා බයෙන්ද මං ඉන්නවා. දැන් මම වත් එකම ටවුන් එකේ නම් ගෙදර යනවා. එතකොට මට කියන්න ඕනේ දැන් ID කාඩ් කොපි 6කුත් ගහගත්තා. ඊටමතර තාමුණාරි වත් එකෙන් කරගන්න තියෙනවද මට? මෙන්න මොනවක්වත් කරන්නේ නැහැ. ඒක වා ID කාඩ් එකේ ෆොටෝකොපි 6ක් ගහගන්න. ඔව්. ඉන්ෂුරන්ස් එකට 3ක් ඕනේ. හරි. එතකොට ID කාඩ් එකේ ෆොටෝකොපි 6ක් ගහගන්න. ගෙදර ලයිට් බිල ගෙදර තියෙනවනේ. ඒක නැතුවක් නැහැ. ඔව්. බැංකු පොතකුත් ආවන් පස්සේ ඒක පෙන්වන්න ඒකේ ෆොටෝකොපි අවශ්‍ය නැහැ. හරි. ඒක කොහොම තියෙන්නේ? හරි. ඒක ඔක්කොම දෙනවා. බැංකුවට යන්න මම account number එක ඔක්කොම ආනිතන් දි කියන්න. හරි. මුදල් ටික ගෙවලා receipt එක අතට අරගෙන ගෙදර තියන්න. ඔව්. ඒක නම් මාත්‍ය මට පැයක හමාරක් ඉදරයි. මොකද දැන් සල්ලි ටික මාර්ග ගෙදරින් ගෙන්න ගන්න ඕනේ. පැයක් ඉදරයි අයියා. කමක් නැද්ද? පැයක් දෙන්නම් මම පැයක් ඇතුළත කරගන්න කොහොමද? හා හා හා. පුවත්පතක දැන්වීමක් පළ වෙනවා. ලියුම් කවර නිෂ්පාදනය කළ මාසික රුපියල් 103ක වඩා ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා. මේ දැන්වීම අනුව කතා කරනවා මේ අදාළ ආයතනයේද කතා කරාට පස්සේ පුජ්‍යලෙක් තමයි ප්‍රචාර දක්වන්නේ. දැන් ඔහු කියන උපදෙස් අනුව තමයි මේ වෙනකොට කටයුතු කරමින් පවතින්නේ අද වැළුම්වලේ කතා බහ අනුව. දැන් මේ පුද්ගලයා දැස් දල්වාගෙන බලන් ඉන්නවා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නට. ඉතින් ඒ ගැන තව පැහැදිලිව ඔබට ඉදිරියේදී දැනගන්න පුළුවන්. ඊට කලින් අපිට දුරකථනයේ කෙනෙක් ඉන්නවා කතා කරන්න. අයබෝන්. අයබෝන් මම හඳපාංගුඩින් දිවිෂා බටුගෙදර. මේ වැළුම්වල වැඩසටහන ඇත්තරම හුඟක්ම හොඳ වැඩසටහනක්. කියන්න තියෙන්නේ මෙච්චරයි මේ වගේ සිදුවීම් ඒ වගේ මම බැංකුවක අවුරුද්ද රැකියාව කරා. මේ අද තියෙන මේ වගේ ට්‍රෙන්ඩ් රැකියා කරන කිසිම කෙනෙකුට අද බැංකුවක කළමනාකරුවෙක්ගෙන් උදව්වක් ගන්න හැකියාවක් නැහැ. ඒකයි ජනතාව මේ විදිහට මේ වගේ දේවල් වලට යොමුන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙන්නේ. මොකද අද කළමනාකරුව මූලිකත්වය දෙන්නේ සල්ලි පොලියට දෙන අයට තමයි මූලිකත්වය දෙන්නේ. මොකද ගිනුමේ මාසයකට කෝටියක් කෝටි දෙකක් මුදල් පරිහරණය වෙලා තියෙනවා. ඔවුන් හිතන්නේ මේ මේ කය කරන්නේ හොඳ ව්‍යාපාරයක්. නමුත් ඒවුන් කරලා තියෙන්නේ මුදල් විකුණා මුදල් හම්බ කිරීම. නමුත් මුදල් විසුද්ධි කරන පනතේ මේක වැරදි. නමුත් මුදල් විකුණලා මේ රටේ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. හොඳයි. දැන් එතුමගේ අත්දැකීමක් තමයි එතුමේ විස්තර කරන්න සහ දැන් අපි දන්නවා රටේ විවිධාකාර බැංකු සහ මූල්‍ය ආයතන තියෙනවා. ඒ ආයතන වලින් ඕනෑම කෙනෙකුට ණයක් ලබා ගැනීමේ කටයුතු සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ ආයතන විවිධාකාරයෙන් අදාළ පාරිභෝගිකයන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් වෙනම කාරණාවක්. නමුත් සමාජික පැත්තෙන් යන පාරිභෝගිකයෙක් තියෙනවා නම් මොන හරි පෙර මූල්‍ය වැරදි එහෙම තියෙනවා නම් ඉතින් ඒ කෙනාට අදාළ ණය මුදල් එහෙම ලබා දෙන්න අදාළ මේ බැංකුව මූල්‍ය ආයතන කටයුතු කරන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. දැන් තිලන අපි කතා බහ කරගෙන ආවනේ දැන් මේ අදාළ මේ මුදල් ටික මේ අදාළ ලිපි කවර නිෂ්පාදනය කරන ආයතනයට ලබා දෙන්න පුළුවන්. දැන් ඇත්තටම විශ්වාසයක් යම්කිසි මට්ටමකට ගොඩනැගිලා තිබ්බනේ. ඔව්. ඇත්තටම මේ දුරකථනයෙන් හම්බුලා කතා කරලා විතරනේ මුණ ගැහිලා හෝ ආයතනකට ගිහිල්ලා හම්බුලා කතා කරලා නෙමෙයිනේ. ඔව්. ඔක විශ්වාසයිද ඇත්තටම ওই තරමට? බලමු. බුදුම අඳුරන්නේ නැහැ. නමුත් ෆෝන් එකෙන් තමයි මේ හැමදේම විශ්වාසය. නෑ නෑ නෑ. උඩ ෆෝන් එකෙන් කියන්න පස්තර වල ඇඩ් දාගෙන එතකොට TV වල ඇඩ් දීපන් දාගෙන ඒවා රෙජිස්ට්‍රේෂන් කම්පස් කියගෙන අඳුරන්නේ නැහැ කියලා ගත්තත් නෑ අඳුරනවා වගේ තමයි. ඔව් ඔව්.
හැබයි පොඩි දෙකට මේ ළඟදි මං අහුණා LED bulb කේස් එකට මම ගියා මෑන් හොයාගෙන අවසානයේදී මෑන් හොයාන මං කුරුණෑගල ගියා කුරුණෑගල මහත්තයා මෝ බොරු ඇඩ්‍රස් එක දීලා තියෙනවද දන්නවද මාස්පත කුරුණෑගල ඒක නම් පොඩි ගානක් කිසිම දෙයක් ඒව නැහැ නිකන් 1500ක් එවන්න කියලා පාර්සලෙ එව්වා ඒක තමයි දැන් ඉතින් ඒවට අහු වුණා මොකද අපිත් මේ try කරන්න රස්සාවට අමතරව වැඩිපුර කීයක් කර හොයාගන්නේ මාත් ඇත්ත ඕකනේ මහත්තයා කලින් වතාවකත් මේ වංචාවකට අහු වෙලා තිනෝ වගේ දැන්වීම පළ කරපු ආයතනයක සයන් රැකියාවක් ආරම්භ කරන්න ගිහිල්ලා දැන් එහෙම වෙලා තිබිද්දි ටිකක් විතර අවදානම් වගේනේ මේක හැබැයි විශ්වාසයි දුරකථනෙන් කතා කරන එකත් විශ්වාසය අර මහත්තයාව ඒකින් දැන් සල්ලි දාන්න නම් වෙලාව ඇවිල්ලා තියෙන්නේ දැන් ඔයාගේ ප්‍රශ්නේ ඔක්කොම හරිද මම මෙතනින් දැන් ඇග්‍රීමන්ට් එක ඔක්කොම ටයිප් කරන්න දැම්ම නැත්තම් කැන්සල් වෙනවනේ හා මම ඇග්‍රීමන්ට් එක ටයිප් කරන්න දැම්ම ඔයා ගැන කියලා හරිද ඔයා දැන් ඉක්මනට ගිහලා පේමන්ට් එක කරගන්න මට දෙක හමාරනකොට තමයි ආයෙත් එන්ටර් කරන්න වෙන්නේ සල්ලි ටික හරිනේ හා මාර දැන් කියන වෙලාව 1:45 දැන් එකයි කාලේ මොකද දැන් මං ගෙදර ආවා විතරයි ආවිලා දැන් ආයෙත් මම ආයෙම බස් එකේ ටග් ගන්න යන්න ඔයා දැන් මෙහෙම කරන්න ඔයාගේ account number එකක් බැංකු පොතක් තියෙන account number එකක් ATM කාඩ් එකක් තියෙන account number එකක් ගන්න මට message එකකුත් දාන්න හරි ඔක්කොම ගෙවල ඉවරයි දැන් රුපියල් 19,900ක මුදල තමයි ගෙවන්න බැංකුවට යන්නේ ඔන්න ඒ මුදල බැංකුවට අදාළ ගිණුමට දැම්ම වෙන මොකුත් ගෙවන්න නෑ නේද නෑ ඊට පස්සේ මොකද කියන්නේ බලමු මට මෙහෙම මම හිතේ අරක විතරයි කියලානේ ඒකයි දැන් අඳුරගන්න ඕනේ මේ හඬ හොඳට මොකද මේ හඬින් ඔබටත් එමුතුමක් එන්න පුළුවන් ඔබ මේ විදිහට අහු වෙන්න පුළුවන් හඬ අඳුරගත්තොත් තමයි හොඳට අහගත්තොත් තමයි කතාව ඔබට තේරෙන්නේ දැන් කතාවේ හැටියට නම් ඔන්න 19900ක මුදලකුත් දැමන මුලින්ම 4800යි ඊට පස්සේ දැන් 19900ක මුදලක් දැම්මා කිව්වා අය කරගන්න තියෙනවා ඉන්ෂුරන්ස් එකට ඒ වගේම ලෝ එෆී එක දැන් මේ 19900 මට පස්සේ අහන ඉන්ෂුරන්ස් එකට දාලා නැහනේ ඔයා දාලා තින්නේ ලෝ එෆී එක වැරදි එකකට තමයි දාලා තින්නේ තව එකක් ඔව් දැන් 19900 වැරදුනා ඊට පස්සේ මොකද කරන්නේ අපි ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා ඔයාගේ ලෝන් එක හරියට බැංකුවට මේක එතෙන්දි මම කරන විදිය කියන්නම් ඉතින් කොහොමද කරන්නේ කියලා ඒතර ලෝන් එක තාක්ෂණ බැංකුවෙන් ගන්න පුළුවන් අරගෙන අරගෙන ඉවරලා ගෙදරට ආවම පස්සේ තාක්ෂණ ඇග්‍රීමන්ට් එකක් සම්පූර්ණ කරලා දෙන්න බඩු ටික ගන්න බඩු හදන විදිය කියලා දෙයි ඒ ටික ඔක්කොම අහගන්න මම මෙන්න මෙයාව ගන්නවා වැරද්ද මෙයාව ගන්නවා කියලා ඔබ ඉන්නවනම් මේ කවුරු හරි ඉන්න ස්කූල් වෙනකොට බඩු කියන වෙලාවට ගෙදරට එන්න කියන්න එතකොට අපේ එක්ක ට්‍රේනින්ග් එකක් දෙනවා විනාඩි 20ක ඒ ට්‍රේනින්ග් එක යාර ගන්න කියන්න ඔකට වැස්ස එක පටන් ගෙන වැඩි කියන කිසිම කරදරයක් මම ඉන්නවනේ මටයි කාරිය දුන්නොත් මට කරන්න ඔයා ඉන්න ඔයා ආගෙන මට අනිවාර්යෙන් දෙක හමාරට වෙනකොට දාන්න පුළුවන් එච්චරයි. මට ප්‍රශ්නේ වුණේ මහත්තයා මේ මතන අර ඔයා 19900 කියලා එකයිනේ කිව්වේ. ඒ දෙකක් කියලා කිව්වේ නෑනේ මට. ඒකයි වැඩේ උනේ. මහත්තයා මෙහෙම කරන්නකෝ. හරි මම දැන් ඒක බලන්න රෙකෝඩින් එකේ මම මොකද කියන්නේ කිව්වේ. ඔව් එකයි කියලා දෙන්න. යන්නකෝ. රෙකෝඩින් එක වලට මගේ ළඟත් රෙකෝඩින් එකක් තියෙනවා. හරි. ඔව් මම බලන්නකෝ ඒක. හරි හරි. ඔයා යන්නකෝ ඉක්මනට. ඒ රෙකෝඩින් එක තමයි මේ පළ කරමින් තියෙන්නේ. දැන් ඉතින් මේ අදාළ පුජ්‍යලයාගේ රෙකෝඩින් එක ඔන්න ඔබට අහන්න දෙන්නෙම. මොකද මේ පුජ්‍යලයාගේ කටහඬ සහ මේ සිද්ධිය අරගෙන යන ක්‍රමවේදය ඔබ අවබෝධ කරගත්තාට පස්සේ ඔබව අල්ලන්න ඔබව රවට්ටන්න බෑ. ඒ නිසායි අපි මේ දැනුවත් කිරීම කරන්නේ. දැන් 19900ක් දැම්මා. ඊට පස්සේ ඒක හරි ගියේ නෑ. නැවත වතාවක් 19900ක් දාන්න කියලා කිව්වනේ. දැන් මොකද කරන්නේ? දැන් මේ නම්බර් එක 4න් පස්සේ වැඩ කරන්නේ නෑ. හරි. මේ ෆෝන් නම්බර් එක මොකද වහා නැත්තම් ඔයා මුදල් දාලා ඉවරලා ඔයා බය වෙයි කොහොමද මුදලු නැහැ මේ මිනිස්සු කතාත් නැහැ කියලා. ඔව්. හරිද? 4න් පස්සේ වර නම්බර් එකකින් කෝල් කරන්නේ. ඒ කියන්නේ රිප්ලයි කරපු කට්ටිය.
හරි. කියන්නේ අපිත් එක්ක ආයතන රික්ෂා ඉන්න කට්ට කතා කරන්නේ එහෙම. හරි. ආය කතා කරයි ඔයාගේ නම්බර් එක 18 තියෙන්නේ. 18 දෙපාරකට මුදල් දැම්මේ. ඔව්. දෙපාරකට මුදල් දැම්මේ ප්‍රමාද වෙච්චින්ද. 18 වුණා ඔයාගේ නම්බර් එක. දැන් ගන්නේ නම්බර් 11. හරි හරි. හරි. ඔයාට කෝල් කරනවා අනිවාර්යෙන් කෙනෙක් එතකම් පොඩ්ඩක් ෆෝන් එක ළඟ තියාගන්න. ඔයාට අදවස මුලකට 4 මාරෙන් 5න් පස්සේ කෝල් කරයි. හරි. ඊට පස්සේ 6 මාරෙන් පස්සේ බෙදන්නේ. ඊට පස්සේ ආයි හෙට උදේ බෙදන්නේ. හරි හරි. හෙට උදේ වුණොත් එහෙම ඔයාට සුට්ටක් ඉන්න වෙනවා. මේ හෙට උදේ පොඩ්ඩක් බලු ටික උදේම බෙදලා දෙනවා. අපි 8 මාර 9 වෙනකොට බෙදලා දෙනවා බස් එක. අදයි හෙටයි දෙකම නිවාඩු දාගත්තා. ඒ නිසා මට ගැටලුවක් නෑ. ආ එහෙනම් කිසි ගැටලුවක් නෑ නේ. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නෑ. හරි. ඔයාගේ ඔක්කොම දේවල් හරි. ඔක්කොම රෙජිස්ට්‍රේෂන් ඔක්කොම හරි. කිසි දෙයකට බය වෙන්න එපා. හරි හරි. අපරාධ. දූෂණ. වංශාවට එරෙහිව. ලුංගලා. මේමයි ලොකු දෙයක් තියෙනවා මෙතන. ලොකු ප්‍රශ්නයකට මැදි වුණා අපි ඔක්කොම. හරිද? මේක විසඳ ගන්න ඕනේ. දැන් ඔයාගේ ලෝන් එක ට්‍රාන්ස්ෆර් කරා. හරිද? ට්‍රාන්ස්ෆර් කරාට ඔයාගේ account එකේ pending තියෙන්නේ. හරිද? අර අතර අර දැම්මේ 5000නේ. 5000 දැම්ම අපි වෙන්දට ඕක කරා. හරිද? කරාට අද නිවාඩු දවසක් ඉඳලා ඔක්කොම බ්ලොක් වෙලා තියෙන රිසිට් නම්බර් එකයි අර රෙෆරන්ස් නම්බර් එකක් කියලා ඔයාගේ අර වලදී රිසිට් එකේ යට තියෙන TR නම්බර් කියලා එකක්. මේ නම්බර් එකයි අපිට එන්නේ. හරිද? එතකොට අපිට මේක ට්‍රාන්ස්ෆර් කරන රිසිට් එක කඩා ගන්න විදියක් නැහැ. හරිද? දැන් මම ඔයාගේ account එකට අපි transaction එක කරා. දැන් ඔයා ගෙවපු මුදලම අතේ තියාගෙන යන්න ඕන මුදල් ගෙවන්න ඕනේ නැහැ. හරිද? හොඳට අහගන්න. හොඳයි. ගෙවන්න අවශ්‍ය නැතුව 36800 අතේ තියාගෙන යන්න ආයි මාතලේ ඔයාගේ බැංක් එකේ. හරිද? කාඩ් එක දාලා බලන්න account එකේ සල්ලි වැටලාද කියලා. හරිද? ඔයාගේ account එකේ සල්ලි වැටලා නැත්නම් ඔයාට පුවත්පත් දැන්වීමකට අනුව ලියුම්කරු නිෂ්පාදනයේට කෙනෙක් කතා කරනවා. ඉතින් මේ කතා කරන දේ පිළිබඳව තමයි අපි net fm බැලුම් ගලින් අද කතා බහ කරමින් ඉන්නේ. දැන් මුලින් 4800ක් දාන්න කිව්වා. ඊට පස්සේ 19900ක් දාන්න කිව්වා. ඒක වැරදුනා. ආයෙත් 19900ක් දාන්න කිව්වා. දැන් ඒ සල්ලි ගන්න බැරිලුව දාලා ආයතෙන්ට හිර වෙලා ඒ නිසා රුපියල් 37800ක මුදලක් දාන්න කියලා කිව්වා. දැන් මට දැන් ওই කිනේ දර එකපාරට 36800 දැන් එකපාරට දැන් ওই ගන්න හොයාගන්න බෑ. ඇත්ත කතාව ඒකනේ. එහෙම කරන්න බෑ. ඒකත් කලින් තේරුම් ගන්න කොපදුමාලා මං හැමදේම කරානේ කියපු විදිහට ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ මට ගමන්නේ මට මේම කරන්න මාත්‍යා එමනම් අපි මේ මට ඔයා account number එකක් දාන්න මගේ මුත්තික මට return කරන්න කියලා ඔයා දාපු මුදල් ටික සියල්ලම return කරන්න මේ බඩු මට අවශ්‍ය නැහැ මට මේ දාපු මුදල් ටික සියල්ලම return කරන්න කියලා message එකක් දාන්න ඔයා දැන් මට ඒක print out එකක් මං අරගෙන මේ මං ඒක කාට approve කරගෙන ඔයාට හෙට උදේ ඔයාගේ මුත්තික return කරලා දෙන්න බෑ බෑ ඔක නම් කරන්න බෑ නම් මේ කරන්න බෑ එහෙමනේ කොහොම නවත් කරන්න ඕන මොකද මේක කරන්න බෑ මොකද lawyer සා දෙන්නේ ඉන්නවා මේ අපිට කෑ ගහන මේ ආයතනයේ ෂෙයාර් හෝල්ඩර්ස් කියන්නේ මේ කම්පැනි එකේ මැනේජ්මන්ට් කම්පැනි ෂෙයාර් හෝල්ඩර්ස් ඒගොල්ලෝ. ඒ කියන්නේ කොටස් සයිටි කරු ඒගොල්ලෝ. හරිද? ඒගොල්ලෝ කියන විදිහ පිට අපේ යන්න බෑ. හරිද? තේරෙන්නේ නැති ඔය. ඒකනේ වැඩි වෙලා තියෙන්නේ. ඒක තමයි මට තේරෙනවා. මට තේරෙනවා ඔයාගේ පැත්තෙන් සාධාරණයි. ඒක ඔයාට බැරි නම් අපිට කරන්න දෙයක් නෑ. ඒ මන්ද මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා අප්පා. ඔළුව රිදෙනවා දැන් මේ ප්‍රශ්නේ. ඔයාට ඔයාට කිසිම ගැටලුවක් නෑ මහත්තයා. බුද්ධික කලබල වෙන්න එපා. දැන් මෙහෙමයි. සල්ලි දාපු කෙනාට ඔළුව රිදෙනකොට අර කෙනාලා ටිකක් කේන් තියානවා. වාර මේ වැඩේ කෙරෙන්නේ නැහැ කියලා හිතනවා කරුණාකරලා මේ වෙලාව මගේ නිකන් කේන්ති උස්සන්න නැතුව මෙතනින් ඔහම ඔයා ඉවත් වෙන්න මොනවා හරි ප්‍රශ්නයක් වුණා වාර කෙරෙන්නේ නැත්නම් ඔයා හිතාදා ගන්න මම මේක දන්නේ නැහැ කියලා වාර පෑ 72කින් වාගේ මුදල් ටික රිටර්න් කරලා දෙන්න කරුණාකරලා මාව නිකන් මාව ඩිස්කරේජ් කරන්න නැතුව මෙතනින් එහෙම නම් ඉවත් වෙන්න අර මෙච්චර මේ වැඩ පොගියක් කරගෙන මේ කරන්න ලංකාවේ 1600ක් මේ ලයින් එකට මට කෝල් කරන අස්සේ මම වාගේ වැඩේ කරද්දි ඔයා මට ඕම කතා කරලා කතා කරනවා මට මේක ටිප් වෙන වැඩේ කරන්න කියලා කරුණාකරලා වා ඉවත් කරලා වාගේ මුදල් ටික රිටර්න් කරගන්න මට එක දෙයක් කියන්න ඕන නම් කොච්චර වෙලාවක් කියලා කියන අද සල්ලි ටික දාන්න වෙලාව කියන මහත්තයා මට බැංකුත් එක්ක වැඩ කරන වෙලාව මට කියන්න බෑ මේ දැන් ඔයාගේ තව චෙක් හතරකට යටින් කෝ ඔයාගේ තියන්නේ චෙක් එක අතට අරගෙන මේක ඩිපොසිට් එක කරන්න යනකම් චුට්ට කිව්සලා ඉන්නකෝ ඔයාට පොඩ්ඩක් වාදෙන් දවසම ගෙදර ඉන්නවා කිව්වා ඔයා මට මේ වැඩේ කරන්න දීලා පාඩුවේ ඉන්න පොඩ්ඩක් කරන්න දෙනකම් මේ ඔයාගේ වැඩේ ඉවර කරන්න දෙනකම් සාමද උදේ වරු මේ පැයක්ක් දිනේ නෑනේ වැඩ පටන් ගන්න නේද චුට්ට කිව්සලා ඉන්නකෝ දැන් අර ලෝන් එකකුත් දෙනවා කිව්වනේ ඒක ගන්නත් එක්ක හරි හදිස්සි හැබැයි දාන්න කියනවා සල්ලි දාන්න කියනවා දැන් කොච්චරවත් දැම්මට අන්තිමේදී අර ලෝන් එක හම්බ වෙන පාටක් නැහැ. එතන මේක බොරුවක්ද? බලමු. එතනම කියන්නේ මේක ව්‍යාපාරය ඇත්තටම බොරුවක්ද කරන්නේ මිනිසුන්ට රවටීමද කියන්නේ. ඔව් ඔය එහෙම ඉතරවට එහෙම හිතාගත්තත් ගැටුවක් නැහැ මාත්‍යමට. ඔයාට මම කියන්නේ සිංහල තේරෙන්නේ නැත්නම් ඔයා එහෙම හිතාගන්න. අත වාගේ රුපියල් අක්කත් ව්‍යාපාරය හරියට කරන්නේ නැත්නම් වාගේ රුපියල් අක්කත් අපි ගන්න. නෑ නෑ. ඔයා ඔන්ලයින් සල්ලි දානවා කව අරවා මේවා කියලා ඔක්කොම කිව්වානේ. ඉතින් එහෙම කියලා දැන් ඔයා 384000 අතර චෙක් එකක් ගේ චෙක් එකක් ඉතින් වෙන චෙක් එකක් මට දාන්න පුළුවන්. එයි මට එහෙම කරන්න. ඔයාට දාන්න බෑ. එහෙම චෙක් එකක් දාන්න බෑ. ඔයාගේ ලෝන් එක මට රිලීස් වෙන්නේ නැහැ. ඔයාගේ ලෝන් එක රිජෙක්ට් කරලා තියෙනවා ඉන්නේ. නන් බෑකින් ඉන්න
කියලා. ඒකින් තමයි ඔයාව ගොඩ දා ගන්න ඕන හින්දා තමයි මේ චෙක් එක හෝල් කරලා මේ චෙක් එක ඔයාට දාන්න කියලා දැන්නේ. ඒකේ ගිනමට ඔය සල්ලි ටික දාන්න මම පැය 72 කින් මම අබුදුමාරයි කෝල් එකක් ගන්නම් එච්චරයි. මම මේ ගන්න සල්ලි තියනවා නේ මහත්තයා මේ වගේ. හරිද අපි කීයක් කරවා ගන්න බැහැ. ඒ හින්දා ඒක තේ. ඔයා දාන්නකෝ. ඔය ගන්නකෝ වාගේ මෙදල් ටික. මට කරුණාකරලා පින් සිද්ධ වේ වෙන මොකුත් இல்லන්නේ අපි නීතිය පැත්තට යන්නේ නැතුව. පැත්තට ගියයි කියලා මහත්තයා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මොකටද අපිට වනේ ඉදිරි පැත්තට ගියත් මට ගැටලුවක් නැහැ නේ. අපරාධ දූෂණ වංශාවට එරෙහිව ලුංගලා පත්‍රයේ දැන්වීමකට අනුව ලියුම් කවර නිෂ්පාදනයේ කෙනෙක් කතා කරා. මුදල් දාන්න කියලා කිව්ව 4800ක් මුලින්දම 19900ක් ඊට පසු තවත් 19900ක් ඊට පසු රුපියල් 37800ක් දාන්න කිව්ව. දැන් මෙහෙම මෙම සල්ලි සෑහෙන දාගෙන අන්තිමේදී උනේ මේ කෙනා ප්‍රචාර දක්වන්නේ අන්තිමේදී බැනලා මේ ප්‍රශ්نين මග අරලා දාපුවගේ තමයි කලේ. එක්කෙනෙකුට නෙමෙයි මේ දේ කරලා තියෙන්නේ ගොඩක් අයට කරලා තියෙනවා. එහෙම කෙනෙක් කතා කරනවා මේ පුද්ගලයාට. මම පෙරේ දවසක් ඔයාලට සල්ලියක් දාලා මම බඩුව ගේන්න යන්නේ. ඔව් කොහෙන්ද මම අඳවන්නේ. කියද මාතේ මුදල් ගන්නේ මම 4800ක් ඔබතුමාට කරා කියලා. ආ මම බඩු ටික තාම ඇවිල්ලා නැහැ මොකද දෙන්නේ. ඔයාට ස්වාට දෙන්නේ නැහැ කියලා කිව්ව නේද මම බඩු ටික. නෑ එහෙම ඉතින් එහෙම දෙන්න දෙන්න බෑ නේද මම ඔයාලට මුදල් ගෙවන්න තියෙන මාතේට. නෑ ඔයාලට මුදල් බාණ්ඩ දෙන්නේ නැහැ අපි. ඔයා තර්ක කරාට ඔයාලට බාණ්ඩ දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තම් දෙන්නේ නැහැම තමයි. ඔයා නම්බර් මාරු කරලා කෝල් කරයි කියලා මට ඔයාව හොඳට අඳුරන්න බලන් ඔයාලට බඩු දෙන්නේ නැහැ. ඔයාට වාගේ මුදල් ටික ගන්න අවශ්‍ය නැහැ. කරුණාකරලා ඔයාලට දෙන්නේ නැහැ නේද ඔයාලට. ඒ කිය ඔක් කරන මට ඔයාලට මගේ ෆෝන් එක ඔක් කරනවා මට ඔයාලට ෆෝන් කෝල් එකේ තියෙනවා. ඔයාගෙන් අවශ්‍යතාවක් නැහැ. එහෙම කරන්න පුළුවන් ඔබතුමා ඒ සල්ලි කරපන් පස්සන්නේ මොනවද අපේ මුදල්නේ. ඔයා මගෙන් දැන් කුණුහර පහ ගන්න නැතුව කරුණා කරලා කුණුහර පහ ගන්න දෙයක් නෑ මං. රක්ෂාව කරන්නේ මේ නේද මට. මම හොඳට මගේ වස්තාවේ කැටි වැඩක් නෑ නේ අයිසෙ තමුසෙට තමුසෙගේ මුදල් ටික තමුසෙ ගන්නවා තමුසෙට දාලා කරුණා කරලා සල්ලි දෙන්න. මගුලක් පහ ගන්න නැතුව. ඇයි? සල්ලි ළඟේ වාගේ එන්නේ. තමුසෙගේ වැඩිලා මොලේ කුණා මට කවන්න. මිනිස්සුන්ට මොකද කරන්න එපා මහත්තයෝ. මොකද දන්නවද මේක ලංකා දැන් ඔන්න අන්තිමින් සල්ලි නොදී මග ඇරියා. දැන් මේ සම්බන්ධයෙන් පොලිසිය වලත් පැමිණිලි තියෙනවා මේ පුජ්‍යල කරපු වංචාව සම්බන්ධයෙන්. මේක net fm බැලුම් ගලත් මැදිහත් වුණා. ඔව් කියන්න මේ මහත්මයා දෙන්නම ඉන්න ලයින් එකේ කතා කරන්න දෙන්නත් එක. හරි ඒ තමයි මම එයාට පත්‍රේ දැන්නේ මම බඩේ පත්‍රේ බලන්න ගම මගේ හැරියක්කා. ඔව් දැන් පත්‍රේ දැන්නේ මදාල මහත්මයා ඉන්නවද ලයින් එකේ? මේ කවුද මේ පෙරේර මුදල් දාපු එක්කද මේ කතා කරන්නේ? ඔව්. ඔව් කොහෙන්ද? ආ මම අනුරාධපුරේ. ඔව් මහත්මයා අනුරාධපුරේට පෙරේර මුදල් දාලා වට මම කිව්වනේ මේ සිකුරාත්තම වට බට්ටි කියලා දෙන්න කියලා. වාගේ පානම් මම කිව්වනේ ද සිංහලෙන් වාගේ account number එක මේ දාලිවල මුදල් ටික ගන්නත් කියලා කිව්වනේ ද ඔයා මට අඩුව ගන්න account number. නෑ නෑ මම වාට account number මම දැම්මනේ මම account number එක. ඔයා දැන් ඔය net fm මනුස්සෙන්න මොලයක් කියලා තියෙන්නේ පැ පෙරේද කියන සෙනසුරාදා ඉරිදදක. අර මුදල් දාලා ඔයාට දැන් මුදල් ටික දෙන්නම් කියලා කිව්වම අද අඟහරුවා. නවදල් ටික දාන්න බුණා නම් දැන් ඔයාගේ රුපියල් 4700ක් දාලා දෙන්න මට කරුණාකරලා account number දෙන්න මට මේ තාක්ෂණික බොරු කියලා ඔයා බොරු කරන්න එපා කියලා දැන් එයා තමයි කියන්නේ. අර පත්‍රේ දැන්නේ දාපු කෙනා තමයි කියන්නේ. ඇත්තරම දැන් තේරෙනවා කවුද මෙතන බොරුව කරේ කියන කාරණාව තේරෙනවා. දැන් ඔතන විතරක් නෙමෙයි දැන් අපි කතා කරන අවස්ථාව දැන් කීප දෙනෙක්ව සම්බන්ධ කරලා දුන්නානේ. ඒ අමතරව තවත් කෙනෙක්ව සම්බන්ධ කරලා දැන්. මේ සොයාගේ ප්‍රශ්නය පොලිසිය පැමිණිල්ලක් දැම්ම නේද ඔයා ගිහිල්ලා මේ අපිට බාණ්ඩ දෙන්නේ නැහැ කියලා. ඒකට පොලිසිය පැමිණිල්ලට අපේ කට්ටිය ආවනේ දුවාට බාණ්ඩ දෙන්න බෑ නේද අපිට එහෙම නා. කවුද ආවේ පොලිසිය නේද? පොලිසිය කාරේ ගිහිල්ලා පොලිසියෙන් අහන්නේ කියලා පොලිසිය පැමිණිල්ලට ඉන්ක්වයරි එකට ආවා. ඒ ලෝය කෙනෙක් ආවා. ඇවිල්ලා ලෝය කෙනෙක් කතා කරලා කෝ ඔයාගේ මුදල් ටික රිටර්න් කරන්න. මාර්ගම පොලිසියට මම ආපු දිනෙත් එක කියන්නම් ඔයා ගිහිල්ලා කරුණා කරලා පොලිසියෙන් අහල ඉවර වෙලා ඔයාගේ ප්‍රශ්න විසඳුණාද නැද්ද කියලා පොලිසියෙන් අහල ඉවර වෙලා net fm එකට කෝල් එකක් දෙන්නකෝ දැන් ගිහින්. දැන් මම යන්නකෝ පොලිසිය. අර සල්ලි දෙන්නේ කවද්ද? නෑ සල්ලි දෙන්නේ නෙවෙයි. ඔයා යන්න දැන් කරුණා කළා. දැන් ඔය net fm එකට කතා කරලා දිනවනේ අපේ ප්‍රශ්න දෙකක් දැන් කතා කරලා දිනවනේ. ඔයා දැන් පොලිසියට ගිහිල්ලා කතා කරලා අහන්න. එතකොට ඒගොල්ලෝ කියයි. දැන් යන්නු. තව එකෙක් කියන්නේ. තව එකෙක් කියන්නේ. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. යවද්ද නෝමින් ලයින් එකෙන්. හෙලෝ. අයිබෝල් මේ කතා කරන්නේ net fm රේඩියෝ එකෙන්. ඔව්. අර ලියුම් කවර බිස්නස් එකට අදාළ මහත්මයා ලයින් එකේ ඉන්නවා. එයාත් එක්ක කතා කරමු පොඩ්ඩක්. හෙලෝ. හෙලෝ හෙලෝ ඔව් කවර බිස්නස් කරන මහත්තයා හෙලෝ ඔව් කියන්න මේ මහත්මයෙක් ඉන්නවා කතා කරන්න මේ ඔබතුමාට වෙච්ච ප්‍රශ්නය ගැන ඔව් මිස මම කතා කරන්නේ බුද්ධි කියලා මිස නුවන් දෙක කතා කරන්නේ හෙලෝ නුවන් මහත්තයා ඉන්නවද ලයින් එකේ ඔව් එයා ෆෝන් එක කට් කරගෙන තියෙනවා ඔබතුමා පොඩ්ඩක් ලයින් එකේ ඉන්න මම නැවත ගන්න හරි හරි ෆෝන් කට් කරනවා කපටි එක්ක පට්ට හොර එක එක ඇවිලේ ඔන්න දැන් කාරණාව පැහැදිලි. මෙයා ওই පත්‍රේ දැන්වීම දාලා ලියුම් කවර හදලා මාසෙකට ලක්ෂ ගාණක් හොයන්න පුළුවන් කියලා කිව්වේ. ඇත්තටම අර මුදල් ටික වංචා කරගන්න තත්ත්වය දැන් අද net fm බැලුම් කරලා හැමෝටම හොඳට පැහැදිලි. එක්කෙනෙක් දෙන්නෙකුට නෙමෙයි මෙයා මේ වැඩේ කරන්නේ. දවසකට කෝල් 800ක් විතර එනවා. ඉතින් ඒ හින්දා ඔබ පරිස්සම් වෙන්න කියන කාරණාව මතක් කරමින් අපි අද දවසේ net fm බැලුම් වලින් සමුගෙන යනවා. සුබ දවසක් මරංගන. මම තිලින. අපරාධ
දූෂණ වංචාවට එරෙහිව බැලුම් ගලා